අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල බක්පුර පසළොස්වක පොහොය දිනේ අදයි අවුරුදු තෑග්ග අවසන් පැය දෙකයි විනාඩි 15 බැගින් විදුලිය කැපෙයි ඉන්ධන සීමාව ජනතාව කබලෙන් ලිපට දැමීමක් අදත් ඉන්ධන පෝලිම් ඉන්ධන පිරුම් හල් ඉන්ධන නැතුව වැසෙයි ගාලු මෝදර විරෝධතාවයට දින 8යි ආදිවාසීන් පිරිසකුත් ගාලු මෝදරට විරෝධතාවයට අදත් ජන ගඟක් ගෝටා ගෝගම ශාකාවක් ගාල්ලෙත් හිස තෙල් ගෑමේ නැකත හෙටයි මොස්කවා නැවේ කපිතාන් මිය ගිහින් රුසියාව යලි කියවිවලට මිසයිල ප්‍රහාරයක් අරඹයි. එලොන් මස්ක් ට්විටර් සම්පූර්ණයෙන් මිලදී ගැනීමට බීසලස්මක් හදයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. බුදුරජාණන් වහන්සේ දෙවන වරට ශ්‍රී ලංකාවට වැඩම කළ වදාලේ අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. චූලෝදර මහෝදර නාරජුන් අතර මැණික් පුටුව සම්බන්ධයෙන් ඇති වූ යුද්ධය වැළැක්වීම සඳහායි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ. බක්පුර පසළොස්වක පොහොය දිනේ නිමිත්තෙන් දිවයිනපුර ආගමික කටයුතු පැවැත්වුණා. සුපුරුදු පරිදි සියත අමාවැස්ස පෝදා සජීව විකාශයද පැවැත්වුණා. බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළේ අද වැනි දිනකයි. ඒ චූලෝදර මහෝදර නාරජුන් අතර මැණික් පුටුව අරඹය හටගන්නට ගිය යුද්ධය වැළැක්වීම සඳහායි. එසේම සතර පෙරනිමිතිවලින් පළමු පෙරනිමිත්ත වූ මහල්ලිකු සිදුහත් කුමරුගේ ඇස ගැටුනේද අද වැනි බක්පුර පසළොස්වක පොහොය දිනකයි. පොහොය දිනට සමගාමීව සිදු කෙරෙන සියත අමාවැස්ස පෝදා වැඩසටහන අදත් සුපුරුදු පරිදි පැවැත්වුණා. පොහොය දිනේ නිමිත්තෙන් දිවයින පුරා විහෙර විහාරස්ථානවල ආගමික වතාවත් සිදු කෙරුණා. ඊයේ ඉඳලා ඉන්ධන දීම සීමා කළා. ඉන්ධන දීම සීමා කළේ හිඟයක් නිර්මාණය වන එක නවත්තන්න කියලා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියනවා. හිඟයක් නිර්මාණය වෙන එක නවත්තන්න නම් ඉන්ධන සීමා කරලා හරියන්නේ නැහැනේ. ප්‍රමාණවත් ලෙස ඉන්ධන දෙන්න ඕනේ. මේ වගේ ප්‍රාථමික උත්තරවලින් ප්‍රශ්න විසඳන්න බෑ. හැබැයි ඇතිවෙන්න ඉන්ධනක් තියෙනවලු. මේක අහිංසක ජනතාවට පමණක් නෙවෙයි ලොකු ලොක්කන්ගේ වාහනවලටත් ක්‍රියාත්මක විය යුතුයි කියලා මතක් කරන්න වෙනවා. සභාපතිවරයා ඒ අය ගැන නම් කතා කළේ නැහැ. කතා කළොත් තනතුර අහිමි වෙයි කියලාද දන්නේ. මේ අතර අද සිට විදුලි කප්පාදුවත් ක්‍රියාත්මකයි. අවුරුද්දට තෑගි දීපු මහජන උපයෝගිතා කොමිසම දැන් ආයෙත් ඒ තෑග්ග ජනතාවගෙන් ගන්නවා. ඒ තමයි විදුලිය කපන තෑග්ග. අද ඉඳලා ආයෙත් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. ඒ අනුව දිවා කාලයේ අද සහ හෙට පැය දෙකයි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. මේ අතර තාමත් දිගු ඉන්ධන පෝලිම් රට පුරා දක්නට ලැබෙනවා. මේ වෙනකොට ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයකුත් මතුව තිබෙනවා. ඒ පෞද්ගලික බවුසර රත අඩුකමයි. ඒ තත්ත්වය සඳුදා වන විට යථා තත්ත්වයට පත්වන බව පෞද්ගලික බවුසර රත හිමියන් ප්‍රකාශ කළා. දැන් ඊයේ ඉඳන් කනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලබා දෙන ගාණ සීමා කළා. සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ නම් හිඟය නවත්තන්න සහ ඉන්ධන ජාවාරම නවත්තන්නලු මෙහෙම සීමා කළේ. කිතුලට නැග්ග මිනිහට වගේ කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාටත් උත්තර තියෙනවා. ඇට නැති දිවනේ ඕන ඕන පැත්තට නැවෙනවා.
දැන් ඉන්ධන දෙන ගාන සීමා කළාම පෝලිම් නැති වෙනවනම් ඇයි තාම මේ පෝලිම්? ඔළුවේ අමාරුවට කොට්ටේ මාරු කළා වගේ උත්තර හොයන්න මේ අය හරි දක්ෂයි. ඉන්ධන ජාවාරමක් තියෙනවා නම් ඒක ඉන්ධන සීමා කරලා මහජනතාවටත් පීඩා දීලා විසඳන්න ඕනේ නැහැ. කොරෝනා කාලේ ලෙඩ්ඩු හොයන්න CID එක දැම්ම වගේ ඒක අදාළ අංශවලට බාර දෙන්න පුළුවන්. ඉන්ධන මාෆියාකාරයෝ කෑන්වලට ඉන්ධන අරන් යන්නේ නැණි. කෑන්වලට අරන් යන්නේ අහිංසක ජනතාව. ඔවුන් ජාවාරම්කරුවන් නෙවෙයි. ලොකු ලොකු ටැංකිවලට ඉන්ධන අරන් යන අතමිට සරු ලොකු ලොක්කන්ගේ පස්සේ ගියා නම් සභාපතිවරයාට මේ ජාවාරම්කරුවන් අල්ලන්න තිබ්බා. අහිංසක ජනතාවට දුකක් දෙන්නේ නැතුව පෝලිමේ ඉන්න අහිංසක ජනතාව නම් පළ කරන්නේ මෙවන් අදහසක්. නර්මයන්ට කියන්න වෙන්නේ ඉතින් මේක දාලා යන්නේ කියලා කරුණා කරලා මේක කරන්න පුළුවන් මිනිහෙකුට හරි දීලා අපි මේ අවුවේ මේ පෝලිම් වල උදේරාගෙන දුක් විඳින කීයක් අද හොයා ගන්න පෝලිමේ ඉතින් මේක හැමදාම කරන්න බෑනේ මුට දැවක්වත් දාලා යන්න කියන්න හොඳි එහාට මේ ගියත් පෝලිමේ මේ පෝලිමේ හැමතැනම පෝලි මොනවද පෝලිම් නැති දැන් කොළඹ ගාලුමෝදර පිටියේ පැවැත්වෙන විරෝධතාවය අද අඛණ්ඩව අටවන දිනටත් පැවැත්වෙනවා. මෙම විරෝධතාවයට සමගාමීව ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටත් අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. එය ගෝටා ගෝගම ගාල්ල ශාඛාව ලෙසයි නම් කර ඇත්තේ. කොළඹ ගාලුමෝදර පිටියේ ආරම්භ කළ විරෝධතාවය අද අඛණ්ඩව අටවන දිනටත් පැවැත්වෙනවා. අද විරෝධතා සඳහා නන්දෙසින් ජනතාව කොළඹ ගාලුමෝදර පිටියට රැස්ව සිටිනු දක්නට ලැබුණා. මේ අතර ගාලුමෝදර අර්ගල භූමිය අසල පොලිස් ට්‍රක් රථ පෙළක් නතර කර තිබෙනුද දක්නට ලැබුණා. මෙම විරෝධතාවයට සහාය පළ කරමින් ඊයේ රාත්‍රියේ ගාලුමෝදර පිටියට ආදිවාසීන් පිරිසක්ද එක්ව සිටියා. මහා සංඝරත්නයද ඊයේ කොළඹ ගාලුමෝදර පිටියට පැමිණ විරෝධතාවයට සහාය පළ කළා. කලාකරුවන් මෙන්ම බාල මහලු වයස් භේදයකින් තොරව ගාලුමෝදර විරෝධතා භූමියට විශාල ජනතාවක් එක්ව සිටියා. මේ අතර පැෆරල් සංවිධානයේද කොළඹ ගාලුමෝදර ජන අරගලය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ මහජන අරගලය අවතක්සේරු නොකර මහජන නියෝජිතයින් වගකීම ඉටු කරමු යන්නයි. එළබෙන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මේ ජනතා ප්‍රශ්නවලට විසඳුමක් සෙවීමට අපෝසත් වී ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. කොළඹ ගාලුමෝදර පිටියේ පැවැත්වෙන විරෝධතාවයට සහාය පළ කරමින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට නොනවතින විරෝධතාවයක්ද ආරම්භ වුණා. මෙම අරගල භූමිය ගෝටා ගම ගාල්ල ශාඛාව ලෙස නම් කර තිබෙනවා. Stop!
අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජන විරෝධතාවලට සහාය පළ කරමින් විදේශගත ශ්‍රී ලාංකික ජනතාවද විරෝධතාවල නිරත වෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍ර මේ වන විට අවසන් වී තිබෙනවා. තවත් ඉතිරිව ඇත්තේ චාරිත්‍ර තුනක් පමණයි. හිස තෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත් වෑම සහ පැල සිටුවීමේ නැකත් ඒ අතර වනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 17 වන ඉරිදා දිනටයි. එදින පූර්වභාග 7:04ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද පයට නුගපත්ද තබා ඉඹුල්පත් මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම සුදුසු බවයි නැකත් සීටුවේ දැක්වෙන්නේ. රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 18 වන සනුදා දිනටයි. එදින පූර්වභාග 6:51ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබදක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු බවයි නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ අවසන් චාරිත්‍රය වූ පැලසිටුවීමේ නැකත 18 වන සඳුදා දින පූර්වභාග 11:16ට යෙදී තිබෙනවා. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැලසිටුවීම සුදුසු බවයි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. ඊයේ රාත්‍රියේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ ගෙලියොවේ ප්‍රදේශයේදී මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ ඇත්තේ එක් ගේට්ටුවක් පමණක් බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ එහි මුරකරු සිට නැහැ. අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් මව, පියා සහ පුත්‍රයා තුවාල ලබා ඇති අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල්ගත කිරීමෙන් පසු පියා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. යාපනයේ පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී නීති විරෝධීව රැගෙන යමින් තිබූ ලී කුටි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලී කුට්ටිවල වටිනාකම රුපියල් ලක්ෂ 8ක් බවයි වාර්තා වන්නේ. සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් දැව තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ. රටේ පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් මෙවර බොහෝ ප්‍රදේශවල අවුරුදු උත්සව දක්නට ලැබුණේ නැහැ. හම්බන්තොට වරාය සිට කොළඹට ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවක අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා. මෙම නෞකාව චීනයට අයත් නෞකාවක් බවයි වාර්තා වන්නේ. පිටිගල බුදුගෙදරවත්ත ප්‍රදේශවාසීන් නව අවුරුද්ද උත්සවාකාරයෙන් සමරා තිබුණේ මෙලෙසින්. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩිං සහ හේමාස් ආයතන එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයකමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග මේ වන විට ජනතාව පත්වැත්තේ දැඩි පීඩාවකටයි. එලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දෙන්නට මනුදම් මෙහෙවර නමින් සහන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ඩයලොග් ආසියාට, මාස් හෝල්ඩිංස්, හේමාස් සහ සර්වෝදය එක්වයි. මෙම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආයතනය, සර්වෝදය ආයතනය, හේමාස් මාස් ආයතන එක්ව මේ කරපු උතුම් සත්ක්‍රියාවට බොහොම පිං. සියත ආයතනවත් බොහොම පිං. මම හිතන්නේ රටේ තියෙන මේ ආර්ථික තත්ත්වය මත මෙවැනි දෙයක් කිරීම බොහොම සත්ක්‍රියාවක් වශයෙන් පිළිගන්නවා. තව තවත් ඉදිරියටත් මේ වැඩකට කරන්නට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ රටේ ආර්ථික දුෂ්කරතා ඇති අය වෙනුවෙන් ඇත්තම මේ කරන උදව්ව ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං සිද්ධ වෙනවා. මේ කරන සත්ක්‍රියාවට මගේ හෘදයාංගම ස්තුතිය මම පුද කරනවා. ඇත්තටම ඉදිරියේදී ඔබ හැමදෙනාට මෙවැනි සත්ක්‍රියාවන් කිරීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම.
සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. එතෙක් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.